කුසල් ජනිත් පෙරාකේ නම ක්‍රිකට් ලෝකයේම වැඩිපුරම කතාවෙන් නමක් බවට පත් කරගන්න කුසල් සමත් වෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව දියත් කළ ජයග්‍රහී ටෙස්ට් ඉනිමත් එක්ක. මේන්මින් පස්සේ කුසල් එක්ක BBC මාධ්‍යවේදී අසම් අමින් කියපු සුවිශේෂී සාකච්ඡාවකදී කුසල් අපූරු අදහස් දැක්වීමක් කරලා තිබුණා. මේ ඉනිම ගැන කුසල් කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඇත්තටම ගොඩක් සතුටේ ප්‍රතිචාර ගැන මම ශතකයක් ගත්තා. හැබැයි කණ්ඩායමේ 11 දෙනාම දුන්න දායකත්වයෙන් ලැබුණු ජයග්‍රහණයක් මේක. හැබැයි මගේ ඉනිමට වඩා මෙතන විශේෂත්වය තිබුණේ මෙතන අපි තරඟ ගණනාවක් පෙරදිලා අපි ජයග්‍රහණයක් හොය හොයා හිටපු අවස්ථාවක්. නවක ක්‍රීඩකයෝ ගොඩක් ඉන්න කණ්ඩායමක්. ඒ නිසා මගේ ලකුණු වලට වඩා මට දීපු සහයෝගය වටිනවා. මේක කණ්ඩායමක් ලෙසගත් ජයග්‍රහණයක්. ඒක ගැනයි මට ගොඩක් සතුටු. ස්තුති කරගන්නවත් බැරි විදිහට මට සුබපැතුම් රාශියක් එවලා තියෙනවා. ක්‍රීඩකයන් හිටපු ක්‍රීඩකයන් වගේම හිතමිතුරන් රාශියක්. එහෙම සුබපැතුම් ලබන්න පුළුවන් දෙයක් කරගන්න පුළුවන් වීම ගැන ගොඩක් සතුටුයි. තරගයේ තීරණයට ලොකුම බලපෑමක් කළ අවසාන කඩලේ සම්බන්ධතාවය ගැනත් විශ්ව ප්‍රනාන්දු තමන් දිරිගන්නපු විදිය ගැනත් කුසල් කියන්නේ මෙහෙම කතාවක්. මගේ 150ට වඩා ඒ විශ්ව ගහපු බෝල 20 ගාන වටිනවා. මොකද මම 200ක් ගහුවත් වැඩක් නැහැ. එහා පැත්තේ කවුරුත් නැත්තම්. ඔහු ආපු ගමන් කිව්වේ කුසල් අය ඔයාට පුළුවන් දෙයක් කරන්න. විකට් එක දෙන්නේ නැහැ මම. ඇඟින් හරි ගහනවා කියලා. ඒ වචන ටිකෙන් මට මැච් එක දින්නා වගේ සමාන හැඟීමක් දැනුණා. මම විශ්වට කිව්වා බෝලේයි දෙකයි දෙන්නේ. බැරි වුණොත් තමයි ඕවරයක් දෙන්නේ කියලා. ඒක වචන වලින් කියන්න බෑ. මම හා සමාන දිනුමක් එයාටත් තියෙනවා. මේක දෙවිය දීපු අවස්ථාවක් කියලා මම හිතනවා. මම විශ්වත් එක්ක ගහන කොටත් කිව්වේ මම අවධානමක් ගන්නවා. අපිට පුළුවන් දේ අපි උත්සාහ කරලා බලමු කියලා. තරගයේ දිනයි කියලා අවසාන පන්දු වෙනකම් හිතුනේ නැහැ කියලා තමයි කුසල් මේ හමුවේදී කියන්නේ. කිසිම අවස්ථාවක මේක දිනන්න පුළුවන් කියලා හිතුනේ නැහැ. මොකද එක කඩුල්ලයි තිබුණේ. හැම පාරම අවධානමක් කරගෙනයි ගැහුවේ. එක වැරද්දක් වුණත් අපි අවුට්. අපි පරාදයි. දිනන්න ඕනේ කියන දේ තිබ්බා. හැබැයි දිනනවා කියන දේ තිබ්බේ නැහැ. දිනන්න ඕනේ කියන දේ පළවෙනි දවසේ ඉඳලම තිබ්බා. ඒත් එක්කම දකුණු අප්‍රිකානු ඉනිම ඉවර වුණාම මට පුහුණුකරු හතුරුසිංහ වෙනම කතා කළා. වගෙන් ඇහුවා කුසල මොනවද කරන්න ඉන්නේ කියලා. මං කිව්වා කෝච් මේක දිනන්න ගහන්න ඕනේ කියලා. මට කෝච් ටිකයි කිව්වේ. කුසල ඔයාට තමයි මේ ටීම් එකේ බෝලර්ස් ලොක්කොම් බය. ඒ නිසා මේ මැච් එක ඉවර කරන්නත් පුළුවන් ඔයාටමයි කියලා. ඉතින් මං බැට් කරන්න කලින් කෝච්ට කියලායි ගියේ. මම කණ්ඩායමට දෙයක් කරනවා කියලාද. ලෝක ක්‍රිකට් වංශකතාවේ සුවිශේෂ තැනක් හිමි කරගත්ත මේ වාර්තාගත ඉනිම ගැන ලෝකෙ පුරා ඇහෙන වර්ණනා ගැන කුසල් කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම මම අද තමා දැනගත්තේ මේ ඉනිමේ එහෙම විශේෂයක් තියෙනවා කියලා. හැබැයි මම හිතනවා මේ සියල්ලටම හේතුුනේ අපි දිගින් දිගටම පෙරදිලා මේ වගේ තරඟයක් දිනපු විදිහත් එක්ක කියලා. මොකද අවුරුදු ගාණක් තිස්සේ අපි තරඟ සෙල්ලම් කරනවා. තනි පුද්ගල දක්ෂතා තියෙනවා. නමුත් දිනන පැත්ත ගොඩක් අඩුයි. කොච්චර හොඳට සෙල්ලම් කරත් අපි හිටියෙත් පෙරදුණු පැත්තේ. ක්‍රීඩකයන්ට පුහුණුකරුවන්ට පෙරදෙනකොට දෝෂාරෝපණය වෙනවා. ඒ නිසා මේ වගේ තරඟයක් මේ විදිහට දින්නම මේ වගේ ප්‍රතිචාර එනවා. නමුත් මම හිතන විදිහට මේක එක දිනුමක් විතරයි. නමුත් අපි බලන්න ඕන කොහොමද තරඟාවලිය දිනන්නේ කියලා. තරඟාවලිය අපි දින්නොත් ලංකාවෙන් පිට ඇවිල්ලා ලැබපු ලොකුම ජයග්‍රහණයක් ඒක. ඒ ඉනිම ගත්තොත් අතේ පන්දු වදිනවා. අවස්ථා කීපයකම ඇඟේ සහ හිස් ආවරණේ පන්දු වදිනවා. සාමාන්‍ය මෙහෙම වුණාම මම දැකලා තියෙනවා කුසල් වේගයෙන් ගහන්න උත්සාහ කරනවා. නමුත් මේ ඉනිමේ ලොකු සංයමයක් විශිෂ්ට අදිෂ්ඨානයක් අපි දැක්කා. මොකක්ද වෙනස? අමින්ගේ ඒ ප්‍රශ්නෙට කුසල් දෙන්නේ මෙහෙම පිළිතුරක්. මම මේ පාර මුලින්ම කණ්ඩායමට ආවේ නවසීලන්ත එක් දින තරඟාවලියේදී. ඊට පස්සේ තමයි ඕස්ට්‍රේලියාවේදී දෙවෙනි ටෙස්ට් තරඟයෙන් තමයි ටෙස්ට් ක්‍රීඩා කළේ. මේ තරඟටිකේ බෝල 6ක් විතර ඔළුවේ වැදුනා. ICC එක පවා මගේ ඔළුවේ බෝලේ වදින එක ගැන බැලුවා. මට ඊළඟට ගහන්න දුන්නේ සීල් වෛද්‍ය වාර්තා බල්ලා. මටත් හිතා ගන්න බෑ මම ක්‍රීඩා කරපු විදිය ගැන. වේදනාවක් නැහැ කියන්න බෑ. වේදනාවක් තියාගෙන තමයි මේ හැමදේම කළේ. ඇත්තටම කුසල් කියන්නේ සීමිත පන්දු වාර තරඟ වලට හොඳ ක්‍රීඩකෙක් කියලා හංගඩු ගහන්න ඕනද කියන ප්‍රශ්නෙට කුසල්ට තියෙනවා අපූර්ව උත්තරයක්. ගොඩක් දෙනා කතා වෙනවා මම තනි දින තරඟ වලට කැමතියි කියලා. මං කොහොමත් වේගවත් තරඟ වලට කැමතියි. ඒ කියලා කවදාවත් මං ටෙස්ට් ක්‍රිකට් අමතක කරලා නැහැ. මම පුළුවන් තරම් ට්‍රයි කරන්නේ මං කොහොමද ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කරන්න කියන එක ගැන. ඕනෑම ෆෝමැට් එකක මම ක්‍රීඩා කරන්නේ මගේ ශක්තිය අනුව. ඒ නිසා ටෙස්ට් එක් දින 20යි 23 මගේ ආවේනික ක්‍රමයට ගහන්න මට ඕන. එහෙම නැතුව ගහලා දෙවි ගියොත් තමයි මට ප්‍රශ්නේ. ගොඩක් අයට පේනවා ඇති මම ටෙස්ට් ක්‍රීඩා කරන්න ගන්නෙත් එක් දින ගහනවා වගේ කියලා. හැබැයි මම එතන කරන්නේ මගේ ශක්තිය අනුව ක්‍රීඩා කරන එක. එතකොට මම හිතනවා මම සාර්ථක වෙනවා කියලා. මේ වගේ ටෙස්ට් ඉනිමක් සෙල්ලම් කරන්න තියා කණ්ඩායමට සෙල්ලම් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් එක්ක හිටපු තමන්ට මේ ඉනිමෙන් ගොඩක් දේවල් ලැබුණා කියලා තමයි කුසල් කියන්නේ. ටෙස්ට් ක්‍රීඩාවේ ඔහොම දෙයක් හිතන්න තියා මට තිබුණු අභියෝගය තමයි මට ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න පුළුවන්ද කියන එක. හැමෝම මට කිව්වේ ටෙස්ට් ඔයා ගහන විදිහට ගහන්න බෑ. මේක තමයි මගේ ඔළුවේ තිබ්බේ. ඒ නිසා මම හිතුවේ වාර්තා ගහන එක ගැන නෙවෙයි ටෙස්ට් මැච් එකක් ගහන එක ගැන. මට හිතුණා මගේ ශක්තියට අනුව ගැහුවොත් මට වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා. මගේ පළමු පෙළ වාර්තා අරගෙන බැලුවොත් ලංකාවේ දැන් ඉන්න ටෙස්ට් ක්‍රීඩකයන් අතරින් මම ඉහළින් ඉන්නවා. මම ගහන විදිහට කට්ටිය හිතනවා මට ටෙස්ට් ගහන්න බෑ කියලා. සතුටුයි මේ මතය වෙනස් කරන්න ලැබුණේ ගැන. හැබැයි මේක ආරම්භයක් විතරයි. කුසල් කණ්ඩායමේ බැට් කරන්න ඉන්න කැමති කොතනද? ඒ ප්‍රශ්නට කුසල්ට තියෙන මෙහෙම උත්තරයක්. ඕනෑම ක්‍රීඩකයෙකුට තමන්ට පහසු ස්ථානයක් තියෙනවා. දැන් නවසීලන්තේ මම එක් දින තරඟවල අංක 3 ක්‍රීඩා කළා. මම ගොඩක් හොඳට වගකීම අරන් ඒ දේ කළා. මම නිකන් ලකුණු 30ක් 40ක් ගහලා කණ්ඩායමට වැඩකුත් නැහැ. මට වැඩකුත් නැහැ. ඒ නිසා තරඟ දිනවන කෙනෙක් වෙන්න ඕන. අපිට කණ්ඩායමේ ඉන්න නවක කෙනෙකුට එහෙම කියන්නත් බෑ. අපි ඒ දේ කරන්නේ නැතුව මම දෙන ඕනෑම නම්බරයක් ක්‍රීඩා කරනවා. මම දැන්ට 1 ඉඳලා 8 දක්වා ජාත්‍යන්තර පිටියේ ගහලා තියෙනවා. ප්‍රශ්න නැතුව සෙල්ලම් කරන්න පුළුවන් පරිසරයක් තියෙනවා නම් ඒක ක්‍රීඩකයන්ට ගොඩක් වටිනවා කියලා තමයි කුසල්
කියන්නේ. ඒ වගේම ක්‍රීඩකයන් අතරේ තියෙන ප්‍රශ්න ගැනත් කුසල් මේ හමුවේදී අදහස් දක්වලා තිබුණා. ක්‍රිකට් කියන ක්‍රීඩාව ප්‍රශ්න තිබ්බම ක්‍රීඩා කරන්නට අමාරුයි. මොකද බෝලේ පැයට කිලෝමීටර 150කට එනකොට තප්පරයක්වත් නැහැ තීරණයක් අරන් සෙල්ලම් කරන්න. ඉතින් ක්‍රීඩකයෙකුගේ මනස නිදහස් වෙන්න ඒගොල්ලෝ ගන්න තීරණ හරි වෙනවා. මම හිතනවා ප්‍රශ්න නැති පරිසරයක් තිබ්බොත් ක්‍රීඩකයන්ට හොඳින් සෙල්ලම් කරන්න පුළුවන් කියලා. ක්‍රීඩකයන් අතර ප්‍රශ්න තියෙනවා නම් ඒවා පෞද්ගලික ඒවා. ක්‍රිකට් වලට ඒවා අදාළ නැහැ. මම මෙච්චර කාලයක් ක්‍රීඩා කළා මට තියෙනවා තරහක් ඇත්තටම. මට මං ගැන තියෙනවා තරහක් ඇත්තටම. මොකද මම සෙල්ලම් කළාට තරඟ දිනන්නේ නැති වුනාම මට මං ගැන ලොකු තරහක් ඇති වෙනවා. ඒක මේ තත්ත්වෙ ඉන්න ඕන කෙනෙකුට තේරෙයි. කොච්චර 100ව 50ව ගෙහුවත් වැඩක් නැහැ තරඟයක් දිනන්නේ නැත්තම්. එතකොට ඉන්නේ තරහ සාමාන්‍යයෙන් එන තරහට වඩා වෙනස්. ඒ නිසා අපි බලන්න ඕන මෙතන තියෙන දේවල් හදාගෙන අපි දක්ෂතාව පෙන්වලා තරඟ දිනන්න. ওই තරහ හැමෝටම තියෙනවා නම් මම හිතනවා ඉස්සරහට ලංකාවේ ක්‍රිකට් හිතා ගන්න බැරි තරම් උඩට යයි. මේ ඉනිම තරහින් ගහපු ඉනිමක්ද ඇහුවම කුසල් දෙන්නේ මෙහෙම පිළිතුරක්. මම කොච්චර ලකුණු ගහලත් මට තරඟ දිනන්න බැරි වුණාම මට ලොකු තරහක් එනවා. මම ආවේගශීලී වෙනවා. මම බැට් කරන්නේ ඒ හැඟීමෙන්. ඒක හැබැයි තරඟෙට විතරයි. තරඟ මැදදී මට කවුද ඉන්නේ කින්ද මන්ද කියලා තේරෙන්නේ නැහැ. පස්සේ කතා බහ කරලා ඉන්නවා. තරහ තියෙන්නේ තමන් එක්ක විතරද? චෝදනා කරන ක්‍රීඩාලෝලින් එක තරහ නැද්ද ඇහුවම කුසල් දෙන්නේ මෙහෙම උත්තරයක්. මට තියෙන්නේ මාත් එක්ක ප්‍රශ්නයක්. නවසීලන්තේ මම 100ක් ගැව්වා. හැබැයි පරාදයි. ඉතින් වැඩක් නැහැ. මම කවදාවත් ස්ථාන ආරක්ෂා කරගන්න ක්‍රිකට් ගහලා නැහැ. ඒක මගේ හැටි. මට ඕනේ තරඟේ දිනන්න. ක්‍රීඩාලෝලින්ට කියන්න තියෙන්නේ මේක ලැබුණු ලොකු අවස්ථාවක්. මේකෙන් අපේ ටීම් එක හොඳයි කියන එක ඔක්කොමලා විශ්වාස කරනවා. අපි මේ විශ්වාසයෙන් හොඳට ක්‍රීඩා කළොත් කලින් තිබුණු ක්‍රිකට් එක අපිට ක්‍රීඩාලෝලින්ට දෙන්න පුළුවන්. පුහුණුකරුවෝ වැඩි හරියට කරන්නේ නැද්ද? පුහුණුකරුවන්ට එල්ල වෙන චෝදනාව ගැන කුසල්ට තියෙන්නේ මෙහෙම කතාවක්. පුහුණුකරුවන් ඒගොල්ලන්ට පුළුවන් උපරිම අපිට කරනවා. නමුත් ක්‍රීඩා කරන එකලොස් දිනාතේ තමයි ඔක්කොම තියෙන්නේ. අපි හොඳට කරනකොට කණ්ඩායමට හොඳ කියනවා. සමහර පැති අමතක කරනවා. මම හිතන්නේ ඔය හැම ප්‍රශ්නෙටම උත්තර හම්බ වෙනවා අපි තරඟ දින්නොත්. ලොකු ගැටලු නැහැ. පොඩි පොඩි මතභේද තිබෙන්නේ නැත්තේත් නැහැ. නමුත් ඒවා පරාජයට මුළුන හේතු නෙමෙයි කියලා මම හිතනවා. මොකද සෙල්ලම් කරනකොට අපේ ක්‍රීඩකයෝ 100ක් දෙනවා. ඒ නිසා පැරදෙන එකට ඒක නෙවෙයි හේතු. තරඟ පැරදුනාම ඒකේ වගකීම ගහපු එකලොස් දිනා ගන්න ඕන. අපි පැරදුනේ අපේ වැරදි නිසා. ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන. පසුගිය කාලේ පරාජයන් එක්ක ලොක්කුස්ලානේ ගැන බලාපොරොත්තු තියාගන්න බැරිද හැවම කුසල් දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. ඇත්තටම දැන් ඉන්න කණ්ඩායම හොඳයි. 100ක් සම්පූර්ණ කණ්ඩායම් ලෝකෙ කොහෙවත් නැතු ඇති. පොඩි පොඩි ප්‍රශ්න තිබුණාම ඒවා විසඳගෙන ප්‍රශ්න තියාගන්න ඕන තමන්ගේ දක්ෂතාව ගැන. ඒවගෙන අවධානය යොමු කරලා ගැහුවොත් ටීම් එක හිතා ගන්න බැරි දේවල් කරයි. 2014 20 ලොක්කුස්ලානේට පෙරත් අපිට ප්‍රශ්න තිබ්බේ නැත්තේ නැහෙනේ. නමුත් අපි ලෝක කුස්ලානේ දින්නා. ඒ නිසා අපි හොඳින් ක්‍රීඩා කළොත් මේ ලොක්කුස්ලානේ හොඳ වෙනසක් කරන්න පුළුවන් වෙයි. අවසාන වශයෙන් ඊළඟ තරගය ගත්තොත් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරඟ වලින් ජයක් ලබා ගන්න ලොකු අවස්ථාවක් තියෙනවා නේද? අවසාන වශයෙන් අසම් මහපු ඒ ප්‍රශ්නට කුසල් දීපු උත්තරේ තමයි මේ. ඔව්, ලැබපු ජයග්‍රහණය දැන් ඉතිහාසෙට එක් වෙලා ඉවරයි. දැන් බලන්න ඕනේ ඊළඟ තරගයේ දිනන හැටි. තරගාවලිය දිනන්න පුළුවන් අපිට විතරයි දැන්. ඒගොල්ලෝ දින්නොත් තරගාවලියේ ජය පරාජයෙන් තොර වෙනවා. අපිට ඒකටත් හොඳ කියයි. නමුත් මේ වගේ අවස්ථාවක් දකුණු අප්‍රිකාව ඒගොල්ලන්ගේ රටේ පරද්දන්න කාටවත් හම්බ වෙන්නේ නැහැ. ලීස් වෙන්නෙත් නැහැ. මොකද මීටත් වඩා වේගවත් තනතිල්ලක් දෙයි කියලා හිතනවා. නමුත් මේ ක්‍රීඩා කරපු විදියට ක්‍රීඩා කළොත් කවදාවත් නොකරපු දෙයක් මේ කණ්ඩායමට කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.